ආයුබෝවන් සිලෝන් නැග්‍රි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා ගොඩක් දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ ඇපල් වගාව ගැන ඇපල් කිව්වහම හැබැයි මේ අපි පිට රටින් ගේන ඇපල් නන් නෙමෙයි ඇපල් වගේම වගා කරගන්න පුළුවන් අපේ රටේ තියෙන මසන් ඒ මසනුත් හැබැයි විදේශ රටකින් තමයි ඇවිල්ලා තියෙන්නේ කොළපාට ඇපල් ගෙඩියට සමානම මසන් ගෙඩියක් තියෙනවා ඇපල් වගේම රස ගොඩක් රසවත් අන්න ඒ ගහ දැන් මේ වන විටත් ඔබට ලැබිලා ඇති ඔබ ගෙවත්තෙත් ඇති ඒ ගහ වවා ගන්න විදිය ගොඩකට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ ගහේ ගෙඩි කළු පාට වෙනවා ගෙඩි හැදෙන්නේ නැහැ මල් හැදෙනවා මල් ටික වැටෙනවා ගහ විශාල වෙනවා ඒ වගේ ගොඩාක් දෙනෙක් ලොකු ප්‍රශ්න ගොඩක් අපෙන් ඇහුවා අන්න ඒ ප්‍රශ්න වලට විසඳුම් අරගෙන තමයි අද මේ වීඩියෝ එකෙන් අපි ඔබ ළඟට එන්නේ මේ විදේශ මසන් විශේෂය බද්ධ කරලා තියෙන්නේ අපේ දේශීය මසන් වලට නැත්නම් ඒ වගේම තමයි එරමිනිය වලටත් මේක බද්ධ කරගන්න පුළුවන් ඒ නිසා මේක හැමෝටම අපහසුයි මොකද පැලයක් බද්ධ කරගන්න අපේ දේශීය මසන් බීජය අරගෙන ඒක පැල කරලා ඒක ලොකු කරලා ඊට පස්සේ අතු ඕන ඒක හින්දා ටිකක් කරදරයි හැබැයි කරන්න පුළුවන් නම් ඔබටත් පුළුවන් අපි දැන් වෙන වීඩියෝ වල දාලා තියෙනවා සාමාන්‍ය අඹ බද්ධ කරලා තියෙනවා අර අංකුර නෙමෙයි රිකිලි බද්ධ ඕනම එකක් විදිහට මේක බද්ධ කරගන්න පහසුයි තියන අයට එනිසා අපි බලමු නැත්නම් ඔබ වෙළඳපළෙන් අරන් තියෙන පැලයක් හෝ නැත්නම් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් අන්න ඒ පැලේක නිසි ආයුරෙන් කොහොමද අපි ඵලදාවක් ලබා ගන්නෙ ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන විදිහට පැලේ කොහොමද හදාගන්නේ කියලා දේශීය අපේ මසන් විශේෂයත් හරිම රසයි ඒකත් මොකද ගොඩක් අපි ඒක නැටි කරන්න හොඳ නැහැ ඒකත් අපට පුළුවන් බද්ධ කරලා හදාගන්න ඒ වගේම තමයි මේ තියෙන්නේ තායි මසන් විශේෂය මේක තමයි කොළපාට ඇපල් ගෙඩියක් තරමටම ලොකු වෙන්නේ ඒ නිසා අපි බලමු දැන් මේක අපි නිවැරදිව පස්මාද්‍ය හදාගෙන නැත්නම් වඳුනක හදාගෙන කොහොමද පළදාව ගන්නෙ නැත්නම් අපේ ගෙවත්තේ අපි ඉඩ තියෙනවා නම් බිමත් හිටවගෙන හොඳ පළදාවක් ගන්න පුළුවන් අපි බලමු පළමුවෙන්ම මේක පැලේ අපි කොහොමද බදුනක හිටව ගන්නවා නම් නියවැරදිව පස්මාද්දි අපි හදාගන්නේ කියලා. අපි බලමු එහෙනම් පළමුවෙන්ම අපට පස්මාද්දිය සඳහා කියන්නේ මොනවද අපට අවශ්‍ය වෙන්නේ කියලා. පළමුවෙන්ම මේක මසන් කියන්නේ වියලි කලාපේ හැදෙන දෙයක්. ඒ නිසා අපි මේකට වැලි මාධ්‍ය පොඩ්ඩක් වැඩි වෙන්න ඕන. ඒ නිසා අපි ගඟේ රළු වැලි කොටස් එකක් ගන්න ඕන පළමුවෙන්ම. ඊළඟට ගන්න ඕන මතු පිටපස් කොටස් භාගයක්. ඒ වගේම තමයි කර දහය කොටස් එකකුත් ගොම හෝ කොම්පෝස්ට් පොර කොටස් එකකුත් හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගෙන තමයි අපි බඳුනක හිටවන්න ඕන. විශේෂයෙන්ම බඳුනක හිටවද්දි කළු පාට බඳුනක් හිටව ගන්නවා නම් ගොඩක් වැදගත්. ඒ වගේම තමයි බඳුනේ සිදුරු තියෙන්න ඕන. සිදුරු වලට අපිට පුළුවන් ඔබ දකින්න ඇති අපි වෙනත් වීඩියෝ වල කරලා තියෙනවා මතු යටටම ගල් ලේයර් එකක් දානවා අඟලක විතර. අන්න ඒ වගේ දාලා තමයි අපි පස්මාද්‍ය පොරවලා පැලේ හිටව ගන්න ඕන. ඉන් පස්සේ පුළුවන් අපි හිටවගත්ත පැලේ සාමාන්‍ය විස්කම්බය අඟල් 9ක පමණ බඳුනක තමයි අපි ඒක දාලා තියෙන්නේ ඊට පස්සේ අපි ඒක දින 2ක් 3ක් පමණ හැවණ සහිත ස්ථානයක දෙනවා උදේ හිරු එළිය වැටුණට කමක් නැහැ ඊට පස්සේ අපට පුළුවන් කෙලින්ම අපේ ගෙවත්තේ වැඩිපුරම සූර්යාලෝකය වැටෙන තැනක මසම් පැලේ තියන්න මේක කාබනික වගාවක් වශයෙන් කරගන්න පුළුවන් විශේෂයෙන් ඊට පස්සේ මාසයකට සැරයක් අපට පුළුවන් ගොම කොම්පෝස් නැත්නම් එළු පොර කුකුල් පොර මිශ්‍ර කරලා පොඩ පොඩ අපට මේකට දාන්න දාලා අපට පුළුවන් කාබනික වගාවක් වශයෙන් උත් මසම් ගහක් අපේ ගෙවත්තේ හදාගන්න ඒ වගේම තමයි අපි බලන්න ඕන අපි දැන් වෙළඳපළෙන් මසම් පැලයක් මිලදී ගන්නවා නම් ඒ පැලේ අපි කොහොම පැලයක්ද අපි ගන්න ඕන කියලා. මොකද මේකේ විශේෂයක් තියෙනවා. තම අපි වෙළඳපළෙන් ගන්න ගොඩක් තැන්වල දැකලා තියෙනවා සමහර ලාට බද්ධ කරපු පටියල එහෙලා නැහැ. අපි පළමුවෙන්ම මෙන්න මේ බලන්න මේ පැලේ. මේ පැලේ බද්ධ කරපු පටියල එහෙලා නැහැ. ඒ වගේම තමයි මේ අපේ දේශීය මසම් පැලයකට බද්ධ කරපු එකක් මෙන්න මේ යටින් එනව රිකිලි. විශේෂයෙන්ම මේක දැන් අනිත් වර්ග වලට වැඩියෙන් මේ අපේ මේ කියන්නේ තායි මසන් එකක් අපේ දේශීය මසන් පැලයකට බද්ධ කරපුවාම යටින් එන දළු ප්‍රමාණය වැඩි. මේකේ බලන්න පුළුවන් මෙන්න මෙතනින් බද්ධ කරලා තියෙන්නේ. මේ තමයි අපේ දේශීය මසන්. මෙන්න මේ අතු ඉක්මනට වැවෙනවා. සමහර වෙලාවට මේ අතු තිබුණොත් මේ ගහටත් වඩා ඉක්මනින් ගිහිල්ලා මේ ගහ නැති වෙලා යනවා. මෙන්න අපේ දේශීය මසන් බීජ පැලේ විතරයි අපට ඉතුරු වෙන්නේ. නිසා අපි පළමුවෙන්ම කරන්න ඕන අපි වෙළඳ පොළෙන් පැලයක් මිලදීලා ගන්නකොට මෙන්න මේ රිකිලි ටික යටින් එන රිකිලි සියල්ලම ඉවත් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම අපි ඒ සියල්ලම හොඳින් ඒක කපලා ඉවත් කරගන්නවා. ඒකට හොඳින් කැපෙන කතුරක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේක මොකද ටික කාලයක් යනකම් එන්න පුළුවන්. මොකද මෙයා බොහොම සෙමින් වැටෙන්නේ. මොකද මේක ගෙඩි පළ හට ගන්න ගහකින් තමයි තියෙන්නේ මේ මල් දකින්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ මේ බද්ධ පටියත් අයින් කරලම තමයි පැලේ හිටවන්න ඕන. විශේෂයෙන් මොකද මේ පටිය තිබුණොත් එතනින් සිහින් වෙලා මෙතනින් කඩලා යනවා. හොඳින් බලන්න. මොකද මේක හැබැයි ටික කාලයක් තියෙන්නත් ඕන බද්ධ සන්ධිය හයි වෙන්න ඕන. ඊට පස්සේ අපට පුළුවන් මේක ලෙහෙල දාලා හිටවන්න ඕන. නැත්නම් ටික කාලයක් ඇද්දි පොලිතින් එක දිරන්නේ නැහැ. ඊට පස්සේ මේ මෙතනින් කඩලා යනවා.
ඒක නිසා අපි මෙන්න මේක සියුම් මේක අපි බ්ලේඩ් වල කැල්ල පාවිච්චි කරලා මේ බද්ධ කරපු කොටස අපි මේක කැලිම ඉවත් කරගන්න මේක පුළුවන් මේක අර අඹ වල වාගේ උඩටම වැලලා තියෙන්නේ අංකුර එන්න මොකද අඹ රිකිල්ලක් බද්ධ කරත් අපි ඒ වගේ තමයි කරන්නේ මසම් විශේෂයත් ඒ වගේ තමයි අතනින් නවත්තන්නේ නැහැ මේකත් උඩටම ගෙනෙනවා පැලයක් ඔබ බද්ධ කරගන්න පුළුවන් වුණොත් මෙන්න මේ විදිහට තමයි අපි ගැට ගහලා දැන් මේ ලෙහන්නේ මේ වාගේ මසම් පැලයක් අපට පුළුවන් මේක විශේෂ තව එකක් තමයි මසම් අතු පැල කරන්න උත්සාහ කරන්න එපා අතු පැල වුණා ටික කාලයයි ජීවත් වෙන්නේ අතු පැල කරගන්න හරි අපහසුයි බීජ පැල කරගන්න පුළුවන් බීජ හැබැයි තලලා මදේ තමයි පැල කරගන්න ඕන ඒ විශාල සෑහෙන කාලයක් යනවා බීජ පැලකින් පළ දාව ගන්න මසම් බද්ද පැලයක් හිටව ගත්තොත් අපට පුළුවන් මාස 6ක් 7ක් වැනි කෙටි කාලෙකදී මසම් අපිට පළතුරක් වශයෙන් ඒ ගහෙම අපට ලබා ගන්න තව විශේෂ කරුණක් තමයි අපට පුළුවන් මේ තායි මසන් විශේෂයත් බීජයක් පැල කරගන්න. ඒ සඳහා අපි ගන්න ඕන හොඳට පැහුණ ගෙඩියක් අහපාට වේගන වෙන ගෙඩියක් තමයි ගන්න ඕන. අරගෙන ගෙඩිය හොඳට සුද්ධ කරලා ඒ කියන්නේ කැලරි ටික ඉවත් කරලා මෙන්න මේ වාගේ බීජයක් අරගෙන මේ බීජය පුළුවන් අපට පැල කරගන්න. හැබැයි මේ බීජාණු මේ කියන්නේ බීජාවරණය ඝනකම් මේක. ඒ නිසා මේක මෙහෙම හිටෙව්වොත් පැලවෙන්නේ නැහැ. මොකද මේ මේක දිරන්න සෑහෙන කාලයක් යනවා. ඒ වෙද්දි අර ප්‍රෝහණ සත්‍ය ඒ කියන්නේ බීජය පැලවෙන කොටස තියෙන ඇතුලේ ඒක නරක් වෙනවා. ඒ නිසා අපට පුළුවන් මේක පොඩක් වේලලා මේක පොඩක් ඇටේ පොඩක් කෙරවලකින් තට්ටු කරන්න ඕන මිටියකින් හරි දෙකින් ඒක පුපුරද්දී අපට එනවා මේක නියම බීජය ඇතුලේ පැලවෙන කොටස. ඒක අපට පුළුවන් වැලි තවණක දාලා පැල කරලා අරගෙන අන්න ඒ වාගේ බීජයක් පැල කරගත්ත පැලේකට අපට පුළුවන් පළදරන තායි මසන් ගහකින් අත්තක් අරගෙන ඒ අත්ත අර බීජ පැලයට බද්ධ කරගන්න. එහෙම බද්ධ කරගත්තත් අපට පුළුවන් වසරක් වාගේ කෙටි කාලෙකින් අර ලොකු ඇපල් ගෙඩියට සමාන මසන් ගෙඩියක් අපට ලබා ගන්න. දැන් අපි මේ හදාගත්ත තායි මසන් පැලයට ලොකුම ඔබට තියෙන ප්‍රශ්නයක් තමයි මල් එනවා පළ දාව නැහැ කියලා. පළමුවෙන් ඔබ අහන ප්‍රශ්නයක් තමයි. විශේෂයෙන්ම මේක පරාගණය වෙන්න ඕන ඔබේ මසම් පැලේ බලන්න කූඹි ඉන්නවද කියලා. කූඹි හිටියොත් එහෙම පරාගණය වෙන්නේ නැහැ. මොකද පරාග කොටස් උන් කනවා. එතකොටත් පළ දැරීම ගොඩක් අසුයි අපහසුයි. එතකොට ඔබට පුළුවන් කූඹින් එන එක නවත්වා ගන්න ඕන. ඒ සඳහා ඔය ස්වභාවික දියර පොර මේ බෙහෙත් තියෙනවා. සුදු ලුණු ඒ වගේ බෙහෙත් පාවිච්චි කරලා අපට පුළුවන් පළමෙන්න කූඹි එන එක නවත්තන්න ඕන. ඒ වගේම තමයි කණෙයියෝ තමයි මේක ගොඩක් මේකට ඇත්තටම මේ පරාගණය කරන්නේ. දැන් කණෙයියෝ ගොඩක් අපේ අඩුයි අපේ පරිසරෙන්. ඒ වගේම තමයි තවත් මීමැසි වර්ග එනවා මේ මල පරාගණය සඳහා. අන්න ඒ අයට අවස්ථාවක් දෙන්න ඕන පරාගණය කරන්න. මොකද කෘමිනාශක වගේ දේවල් පාවිච්චි කරන්න එපා. පුළුවන් තරම් කූඹි එන එකත් නවත්තන්න වෙනත් විකල්ප දේවල් යොදලා. මොකද අර මීමැස්සා නැත්නම් කණෙයියා මේකට එන්නම ඕන පරාගණය වෙන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි සමහරට කියන ඔබට ඒ එන ගෙඩි කළු වෙනවා. සමහර වෙලාවට කළු පාට වෙලා වැටිලා යනවා පොඩි කාලේ. නැත්නම් එක එක පැච් වගේ තුවාල වගේ හිටිනවා. ඒකට ඔබට හොඳම බෙදක් තමයි සමහරට වැහි කාලේ උදා වෙනවත් සමගම තමයි විශේෂයෙන් එන්නේ. ඔබට පුළුවන් මසන් පළදාව එනකොටම මල් ඇවිල්ලා පළදාව එනකොටම ඔබට පුළුවන් ෆාමසියට ගිහිල්ලා කොණ්ඩිස්සට සුවල්පයක් ගන්න. කොණ්ඩිස්සට සුවල්පයක් අරගෙන වතුර ලීටර් භාගයක සුදු වීදුරුවක් හරි බෝතලයකට හරි වතුර දාලා ලීටර් භාගයක් විතර කොණ්ඩිස්සට දෙකක් තුනක් දාද්දි ලා පාටක් එනවා. අන්න ඒක ස්ප්‍රේ කරන්න. එතකොට මේකට එන දිලීර හානි තියෙනවා නම් අපිට නැති වෙන්න පුළුවන්. මොකද කොණ්ඩිස් කියන්නේ අපේ ශරීරයට එච්චර අහිතකර දෙයක් නෙමෙයි. අපි කොණ්ඩිස් අපි ගොඩක් පාවිච්චි කරන නිසා. ඒ නිසා අපිට පුළුවන් අන්න ඒ වගේ දෙයක් කරලා මේකේ එන දිලීර ටික නැති කරගන්න. එතකොට පුළුවන් අර ගෙඩි කළු පාට වෙන එක ඒ වගේම ගෙඩි කළු හැදිලා පුල්ලි හැදිලා වැටෙන එක වළක්වා ගන්න පුළුවන්. එතකොට පුළුවන් හොඳ පළදාවක් ගන්න මෙන්න මේ වාගේ මසන් ගහකින්. ඒ නිසා ඔබට මේකට රසායනික බේත් වලට යන්න එපා. ඔබට පුළුවන් මේක හොඳ පළදාවක් ගන්න. ඒ වගේම තමයි විශේෂයෙන් තවත් කරුණක් තියෙනවා ඔබ බිම හිටවද්දි මේ මසන් ගහ ලොකු වෙනවා කියනවා. බිම හිටවද්දි වළ කපලා කළු ගල් ටිකක් අඩු කරන්න යටටත් වටේටත් කළු ගල් තියලා මෙන්න මේ මසන් පැලේ මැදින් හිටවලා ගල් පේන්නේ නැතුව හොඳට පස් හිර කරලා හිටවන්න. මසන් ගහ ලොකු වෙන්නේ නැහැ. බඳුනක හිටවනා වගේම සාමාන්‍ය අඩි 6කට 7කට වාගේ උඩට තියලා උඩට වවාගෙන මේ මසන් ගහේ හොඳ පළදාවක් ගන්න. ඒ නිසා ඔබට හරිම පහසුවෙන් ඔබ වියලි කලාපයේ සිටියත් නැත්නම් ඔබ මහල් නිවාසයක ජීවත් වුණත් බඳුනක හිටවගෙන හරි ඔබට පුළුවන් මේ රසවත් ඇපල් ගෙඩියට සමානම අපට තියෙන අපට වවන්න පුළුවන් පහසුම දේ තමයි මේ මසන් එක. කියන්නේ මේ තායි මසන් ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තේ වගා කරගන්න වස විසෙන් තොරව.
ඔබ ගෙවත්තේ නැත්නම් ඔබ මහල් නිවාසයක ජීවත් වෙනවා නම් මේ මහල් නිවාසයේ තියෙන බඳුනේ හිටවලා තියෙන මසංගහේ මේ වන විටත් පල දරන්නේ නැත්නම් ආසියම ඔබේ අපේ මුළු දැඟේ ඉවත් කරන බිත්තර කටු කෙසෙල්ලි අපි මේ පෝර එක හදන විදිහ අපි වීඩියෝ එකක් දාලා තිනා ඔන්න ඒක බලන්න ඒක බලලා මේ පෝර සති දෙකෙන් දෙකට පාවිච්චි කරන්න ඒක ස්ප්‍රේ කරන්නම අවශ්‍ය නැහැ ඔබට පුළුවන් ඒක බඳුනට හරි දාන්න දාන්න ඉක්මනින් පල දා වෙනවා ඒක ඉතාමත් සාමාන්‍ය අපේ ශරීරයට හිතකර පෝර විශේෂයක් නිසා ඒ පෝර ටික පාවිච්චි කරන්න ඔබට පුළුවන් ඔබේ මසංගහේ ඉක්මනින් පල දාවක් ලබා ගන්න ඔබට තවත් මේ තායි ඇපල් නැත්නම් මේ මසම් පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක යටින් ඔබ කමෙන්ට් එකක් දාන්න අපට පුළුවන් ඒකට පිළිතුරු සපයන්න ඒ වගේම සිලෝන් නැග්‍රි අපගේ channel එක මේ වෙන විටත් ඔබ subscribe කර නැත්නම් ඒක subscribe කරලා bell icon එකත් click කරන්න ඔබට පුළුවන් අපි දමන මේ වීඩියෝ ඒ සැනින්ම නරඹන්න ඔබට සුබ දවසක්